අපි දැන් මේ යන්නේ හලාවතින් පිටත් වෙලා අපි මේ යන්නේ හලාවත මොය බලන්න යන්නේ. මොය බලන්න යනවා. මොයෙන් ඕම්පියම දැතුරට යනවා. දැතුරෙන් ඕම දිගම හරහා ආයේ මොයට ඇවිල්ලා ආයේ හලාවත වෙනවා. කරුකුනේ මොයටත් යනවා අපි. දීර්ඝ ගමනක් තියෙන්නේ. පේන ඇදී මේ දැන් වෙලාව හරියටම හවස පහ මාරයි. ඉලත් කෙමි කිමින් බහගෙන යනවා. දෙපැත්තම තියෙන්නේ කඩෝලාන තියෙනවා. අත මඩ ගස් තියෙනවා. ඔක්කොම මේ හරිම ලස්සනයි. මේ ගන්නේ මේ තියෙන අපි ආපු ගමන්ම කරනවා මේ තියෙන්නේ. රූස්ස පොල්ගස් තියෙනයි පැත්තේ. මඩ ගස් කඩෝලාන ඉස්සරහට පෙන්නන්නම් අපි යන ගමන් මාර්ගය තියෙන සුන්දරත්වය සහ යන ගමන් මාර්ගය පැහැදිලිව පෙන්නන්න. හරිය. මෙතනින් මේ පැත්තට යන්නේ වෙලා කිලිම්ම හලාවත මාගට්ටේ පැත්ත ටවුන් එක පැත්තට. මේ කියන්නේ හලාවත මොය පැත්තම මෙද පැත්තම යන්නේ. මෙතන තියෙන පාරණ පාලමක් තියෙන මෙතන යකඩ පාලමක් අඩිතු මේ පාලමක් පාරණ ලන්දේසි කාලේ ගහ පාලමක්. මෙද පැත්තම තියෙන කඩුලාන මෙතන. කඩුල් විශේෂ තියෙනවා 3-4ක්ම තියෙනවා. මේ දින් එක කඩුල් විශේෂයක් මේ තියෙන්නේ. මෙතන තියෙන කඩුල් විශේෂ දෙකක් තියෙනවා. මේ දින් එක විශේෂයක්. ඇත්තනකොත් මේ අපි මේ ඔරුව ගියාට යන්න බෑ. මේක අසීරු ගමනක්. හලාවත මොයේට මේ ඇතුළු මේ කලපුවක් හරහා තමයි මේ අපි වැටෙන්නේ. ඒකට මේකට එක එක පැතිලෙන් වැටෙන්න පුළුවන්. මේක මාවතක් තමයි තියෙන්නේ මේ කලපුව හරහා. කොහොමද අපි මේ පැරණංගි පුරුසිටදක් තියෙනවා. මේ ස්ථානයේ අනුකරු මෙතන තියෙන විශාල නුල් ගහක් තියෙන ගහ. අතන තියෙන දේවාලෙ තිබුණා. සෝචා නැහී තා සින්දකී මේ කරන්නේ සොහෙත් තියෙන අනුකොට ඒගොල්ලෝගේ ආගමික මතාව සම්බන්ධ දේවාලයක් තියෙන. අදිනෝ ඒ වතාව සිදුවලා තමයි මේ ගමන අපි යන්නේ ආරක්ෂා වෙන්න. සිය දෙවියන්ගේ ආරක්ෂාවත් ලබාගෙන මෙතන තියෙන ලොකු නුග ගහක් තියෙනවා. මේ තමයි අපි දැන් ආපු ගමනේ දැන් මෙතනින් වෙන් වෙනවා. මේ පැත්තට යන්නේ කරුප්පනේ. මේ පැත්තට යන්නේ මේක උඩප්පුව පැත්තට. ඈතින් පින්නේ වැලිගොඩ දාන අපි වැලිගොඩ වගේ මිසින් පැත්ත තියෙන අනිගරම මුහුද තියෙන්නේ. මුහුද කියන්නේ හලාවත ලංකාවේ කෝණ විශාල දුන්නු එක තමයි හලාවත මුහුද කියන්නේ. මේ හලාවත මුහුද තමයි ඉස්සරහින් පේන්නේ තියෙන්නේ. පේන්නේ දුක ලස්සනයි. මේ දසුන බලන් ඉතින් මෙතෙන්ටම මේ වගේ දුකක් නෙදගෙන කට්ටක් තාගෙන ඉන්න ඕන ඉතින් මේකේ සුන්දරත්වය නිදින්න. හරිම නිෂ්කලංකයි හැබැයි මුහුද තියෙන්නේ. පෙන්නන්න මිසරහට ඕගොල්ලොන්ටත් මේ වගේ සංචාරයක් යන්න කැමතිනම් අපිව සම්බන්ධ කරගන්න මේ channel එක විස්තර දෙන්න. ඕගොල්ලෝ එක්ක යන්න කැමති උන් වෙලාවක අපි සම්බන්ධ කරගන්න කතා කරමු. කුච් ખાસ තා යේ ජාන ලේතී ජෝ මේරී නજર સે દેખા હોતા તુમને ઇસ બાત કા બસ ગમ હુઆ મુજકો થોડી સી ભી कोशिश न की तुमने इसमें तेरा घाटा मेरा कुछ नहीं जाता ज्यादा प्यार हो जाता तो मैं सह नहीं पाता इसमें तेरा घाटा मेरा कुछ नहीं जाता ज्यादा प्यार हो जाता तो मैं सह नहीं पाता
अब और क्या कहना होगा हमने, करना था जो वो कर लिया तुमने। शायद रहूं या ना रहूं दिलबर, बदला कभी ये फैसला तुमने। इसमें तेरा घाटा मेरा कुछ नहीं जाता, ज्यादा प्यार हो जाता तो मैं सह नहीं पाता। इसमें तेरा घाटा मेरा कुछ नहीं जाता, ज्यादा प्यार हो जाता तो मैं सह नहीं पाता। තපය ගන්න දෙන්නේ පුවාලෙලා තියෙන්නේ හොඳටම. කන්දයමනේ මේ කන්දය හරි නේද ලැද්දි පෙන්නන්න නේද
මේ ගම අපි එක්තරා තැනකට ආවා. දැන් ඉතින් උරුවත් කඩාගෙන ඔක්කොම පෙරලගෙන මවුල් කැල්ලක් දෙන්න මට. අපි දැන් මෙතන ගොඩ වුණා. මෙතන දූපත් කැල්ලක් තියෙන මේක. දූපත් කැල්ලේ මෙතන තව තේ කපුන්න දැන් හදනවා. මෙතන කියන්නේ බෝපියක් හදන්නේ. මේ තියෙන දැන් අපි අතනින් බෝපියක් බීලා හාවෙක් ගියා. හාවොත් ඉන්නවා. ඌරුත් කතා කරද්දි මෙතෙන් හාවෙත් දීව කතාගෙන මේ තියෙන්නේ ඇත්තටම කටු. මේක නුනා විසයි. මේ ශාකී උදේ දූපත් ආශ්‍රිත තමයි මේ ශාකය බහුලව ව්‍යාප්ත වෙන්නේ. කලපුවයි මුහුදයි යාවෙන තැන තමයි මොය කියන්නේ. ඒ මොය තමයි මේ තියෙන්නේ හලාවත මුහුද. ඉතින් මේ හරිම ලස්සනයි මේ ප්‍රදේශයේ මේ වෙලාවට. ඉන්න වෙලාව 6:00 වගේ වෙලාව. ඉතින් හරිම නිෂ්කලංකයි, නිදහස්. මේ වෙන කලපුවගලොන්න මේ කලපුව හරහ තමයි අපි මෙතන ආවේ. මේ පැත්තේ කලපුව, මේ පැත්තේ තින්නේ මුහුද, මේ තින්නේ මුහුද. මේ වෙනකොට මේ අපි සෑහෙන දුර ගමනක් ගෙවාගෙන තමයි මේ හලාවත මොහේට සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. එම නිසා බලන්න සුන්දරත්වය ලංකාවේ වටිනාම මුහුදු තීරයක්. හලාවත මුහුදු තීරය කියන්නේ සුනාමි ව්‍යසනයෙන්වත් මෙම මුහුදු තීරයට කිසිම ආපදාවක් උනේ නැහැ. තියෙන කකුළු බලක් මේ අපි අද මුළු රාත්‍රියම මේ ගත කරන්න තමයි අපි බලාපොරොත්තුව. දැන් නම් ඉර බැස්සගෙන යනවා. කරවල වැටිගෙන ඉන්න ගොම්මන් කළුවර
නිසාම තමයි මේ ෆෝන් එකේ ලයිට් එකත් එක්කම තමයි මේ වගේ මේ පොඩක් මේ එළිය වැටලා තියෙන්නේ. නැත්තම් මේ වෙනකොට ගොම්මන් වෙලා ඉවරයි. මේකට කියන්නේ කරුකුමනේ ගම්මානය. කරුකුමනේ ගම්මානය තමයි ඔය පේන්නේ දීවර ගම්මානයක්. එතනින් එහාට තනි කරම තියෙන මුහුද මේකට වේලා තියෙන ලස්සන සුන්දර මුහුද. මේ අහසේ තරු තරුවක් සමග අඳ මේ පන පිටින් කකුලෙක් ඉන්න පන පිටින් කකුලෙ දුවන ඔබ දකින්න තියෙන මුන්දරම ගියා. නැවත ඒත් දැන්නේ ආවල පින්නන්න පුළුවන්. තවත් රැයක් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද තතුරු ආබාධ නැතිනම් කණ්ඩායම ඉන්න තැනට අපි දෙන්න දැන් උත්සාහයක් යදිනවා. එතනට යන්න පාර එලක් පාරකින් කොහම හරි යනවා. ඔබට පේන්නේ දුෂ්කර ගමනක්. අපි ගොඩය කියලා කියන්නේ අපි අල්ලගත්ත ගොඩයි මේ ඉන්නේ. කකුළු මනු කපා ගන්නවා. කපාගෙන මේ අපි දැන් මේ විලිබාණ්ඩ කියන්නේ ලොකු මවුළු වලන් තමයි මේ යන්නේ. මේ පොඩි මවුළු කපලා ලොකු මවුළු වලන් නෙන්නේ. මේක ගහන අපිට ඇස්සේ බිලි කටට ගාලා යොත් වලට ගාලා ලොකු මවුළු අල්ලන්නේ. අල්ලගත්ත ගොඩයි මේ. දැන් ලවරේ 9යි. මේන් සදිස් මේ ඉන්නේ. අපි ඇතුළ දීවරු නෙමේ. අපි මේ ෆන් එකට කරන්නේ ඇතුළ ඔයගොල්ලෝ පෙන්නන්නත් එක්ක මේ අර මේ වීඩියෝ උදෙක්ම කරන්නේ. අපි මේ ෆන් එකට ඔයගොල්ලෝ පෙන්නන්න තියෙන මේ කරන්නේ. අපි ඇතුළ දීවරු නෙමේ. ඒනවාට මේ අද්දකින් අපි ගන්නවා. පත්තාලේ පළපුරුදු එක්කෙනෙක් එක්ක එන්නවා ඉතින් මේ වගේ කකුලේ අල්ලන්නේ. දැන් එන්නේ මේ ගැට ගහන අනු දෙක තියෙන අනු දෙක හපනවා නැත්තම්.
මේකේ තින්න එක එක වර්ගින්න මස් කකුළු ඉන්නවා වතුර කකුළු ඉන්නවා මේ මස් කකුළුගේ කඩුළු කකුළු දෙක જાතියක් තියෙනවා ඉතින් මේ වටන කකුළුක් මේක මේ ඉන්නේ इस बात का बस गम हुआ मुझको थोड़ी सी भी कोशिश न की तुमने इसमें तेरा घाटा मेरा कुछ नहीं जाता ज्यादा प्यार हो जाता तो मैं सह नहीं पाता इसमें तेरा घाटा मेरा कुछ नहीं जाता ज्यादा प्यार हो जाता ना होगी बस